ගෙම දවසේ උුසම් පපත්වොට කියන අයිටනෙන් පවත්තේ මගෙන් ම නිමේශ මත් සංකල්පය. මම නිශවාධකුණ වර්ධන අදත් මුලින් මව දහනය දවසේ ප්‍රධහන පවත්සී රස්ථාල වෙතා. නව කැබිනට් ඇමතිවරුන් විසි අට දෙනකු දෙවරුම් දෙයි දුගී බවින් නිදහස් කරන ග්‍රාම ශක්ති ව්‍යාපාරය ලබන වස්සරේ නව මුහුණුවරකින් අරබන බව ජනපති පවසයි. යාපනී පොලිස් නිවාඩු අවලංගුයි. යාන් ඔය වන්දී කෝටි තුසිය හැතක් ගෙවා අවසල් නව අත මන්්ඩලේ ජතතිපති මෛත්‍රීපාල සිරිසින මැත්තු මෛතරයේ අද පෙරවරුවේ දවරුම් දුන්නා. ඒ ජනාතිිපති ලේකම් කාර්යයාලයේදී. අග්‍ර මතන විකම් සිංහ මහතා ප්‍රමක එක් ජාතක පරමණ මන්ත්‍රීවරුන්ෙමවස්ථාවට එක්ව සිටියයා. ජාති ප්‍රතිප ஆති ටයතු නවත තිංචചකිරීම සහ පුළර ත්තාපන උතුර පාත් සන පර්ධ ෘති പහ ු සහ නිපන සවර්ධ න සහ වන ක යුතු මා ලස ල් සිංග හ ර ,ോ අමරතුග හතා රදු ංචරක සන් වර්ධන ජ හ ්‍රస్ ആග യ තු ത ර සයි. බද්ධ ාසන සහ වයිම සංවර්ධන අමාත්‍යවරයාලෙස ගාමන ජයකරම පෙර මහතා දිවරුම් දුන්න. මංගල සමරවර මහතා මුදල් හා ජනවාධ්‍ය අමාත්‍යවරයාලෙස දිවරුම් දුන්නා. රාජ ව්‍යපාර කන්ද උඩට උරුමය සහ මහුව සවර්ධන අමාත්‍යවරයාි පත්පසිටන්නේ ලක්ෂම කිරයාල්ල මහතාතයි රෞ්හක මහතා නගර සැලසුම් ජල සපාදන සහ උස අධ්‍යාපනමතවරයාලෙස දිවරුම් න්න. විදේශ කටයතු අමාතවරයාලෙස තිෙක් ර පපනමහ දවරුම්දුන්න. රාජත සිනරත්න මහතා සෞඛ්‍ය පෝෂ්ණ සහ දේශීවද්‍ය අමාතවරයාලෙ සයිදියවරුම් දුන්නේ විදුලිබල ලශක්ති සහ ්‍යාර සංවර්ධන අමාත්‍යවරයාලෙස රවී කරුණනායක මහතා පත්ව සිටිනවා. අභ්‍යන්තර සහ සුදේශකටයතු සහ පළත් සබහ පලත්පාලන අමාත්‍ය දුරයට පත්ත සිටින්නේ වචර අභවර්ධන මහතායි. ්‍රෂට් බදයෝදී මහතා කර්මාන්තතා භානජචි කටයුතු දිවකාලීනව අවැන් වූ පුද්ගලයන් නවතපදංචිකරීම සහ සමුපකර සංවර්ධන අමත දුරේ දවරුම්දුන්න. මහනග හ හ සන්වර් ත් ව දවරුම්දුන්නේ පාටල පිකරනව මහතායි. නවි දිසානාක මහතා වරම්දුන්නේ විලි කරමන්ත්ත මත්වරයාල සයි ුෂිකරම ගමීිය ආර්ථතික ටියතු පසුසම්පත් සන්වර්ධන වාරිමමාරක සහ දීවරහ ජද සම්පත් සන්වර්ධන අත්‍යවර ලෙස ප හැරිස මහ වරම් දුන්න හ මහ වරම්දුන්නේ. මහා මාර්ග හා මාර්ගක සංවර්ධන සහ නනි ෙල සම්පත් සංවර්ධන අතවරයා සයි. රජ්‍ය පරිාලන සහ ආපදදා කල්ුණාරන අමත්‍යව යාලෙස රජි මද න්ඩ මහතා පත්තසටනවා ගන්ත කරුණාතෙක මහතා එඩම්හහා පාලිමෙන්තු පරිසංස්කරන අමත්්‍යවරයායි. නිවාස ඇදිකිරීම හා සංස්කෘතිකටයුතු අමත්‍ය දුරයටට සජත්‍යයමදස මහතා පත්වසසිටනවා. ප්‍රවාහන සිිල් ගොන්සේව අමමාත්‍යවරයාබන්නේ අර්ජනතුන්ග මහතයි. ල දිගබර මහතාට කන්ඳරට නවගම්මන යටතල පසු කම්සා ප්‍රජසන් වර්ධන අමත දුරය නිවතිබෙන කාන්තහා ලමකටයතු සහ වේලි කලා පසන් වර්දන අමත දුරයහිමතිබන්නේ චන්ද්‍රන බඩාර මහත්මියයටයි තල තාතතුකොරල මහත්මය අධිකරන සහ බඳ ගරපත සංකරන අමත දුරේ දවරුම් දුන්න. අධ්‍යාපන අමත දුරය, අකිල්ල විරාජ කාරවස මහතාට පිරිනෑමුණ. තැල්සේවාසහ මුස්ලිම් ආගමකටයුතු අමත දුරේ දවරුම් න්නේ අද හ මහයි. සාගල රත්නායක හතා පත් ටින්නේ යි නාවි කටයතු සහ ක්ෂ සවර්ධන අත දුර යටයි. හරිින් ාන්තු හතා විදුල ස දේ ල් යටදල පහසුකම් දශර කිය අ සහ ්‍රඩ මත්්‍ය ර රුම් දුන්නා. ජාතික ඒ බදධතා, රාජජි භහෂ සමාජ ප්‍රකති සහ හින්දු ආගම කටයුතු අමාත්්‍යවරයා වන්නේ නෝගනේ හතා යි ම් කර ෘතියේ සමති සමත් අ සහ සමාජ ැී මත්ත ලස ගම හ ත් සිටනවා. ලික්මරය ක්‍රම හතා පත්ව ටින්නේ සර්වර්ධන උපයමාර්ග ජාත්‍යන්තර වෙලෙන සහ විද්‍යාතාක්ෂණ සහ පර්ේෂණ අමාත්‍යදුරයටයි. අදදිනන්නේ දී නව අතවරන් විසි අදධනෙක ජනාධපති මෛත්‍ර පාල සි සිේීමමැතුම ඉදිරයේ දවරම්දුුන්නා. නීති හා ස්සාම පිළිබඳ අමාත්‍යශයේ කිසි වෙකුත් දෙවරුන්තුන් න්නේේනැහැ. එම අමාත්‍යශය ජනතත්තුමමා අයටතේ පවතින බවයි වාර්තාාව වන්නේ හෙටපු කැබිට් අමාත්‍යවරයෙක ව ෆිල් මාශෂල සරත්වන්ේ මතාර්ද මෙවර කැබිනට් අමාත්‍යදූරයක් ලබාද නෑ. එම රජයටට සහ පලිමින් එක් ව ශ්‍රලන් ඩ හස් පක්ෂේ පාලිෙන්තු මන්්‍රිවරන් කිසිෙකුත් ැිට අමති දරම නොමද විේෂත්වයක් මයි තාමත්ම කැමැතිෙන් මාතන්ේ ාරගත්ත මොකද ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහ අපි ආරභ කරලා තිබුණේ. ඒ වැඩසටහන කඩිනමින් ඉදිරියට ගෙනට ඒ වගකීම නැවතවතාවක් මවෙත ලැබීමගැ ම සතු වෙනවා. ැිනත් න්ලේද තුර අයවයටටැින ප්‍රනමතිය ලබ දුන්න දම් පාලිමේතුර ඉරිපත් කරන තිබෙන්නේ. යලි හට පාලිමේතු රැස්සෙනවා අපි දැන් කෙටිකාලීන අතුරු සම්මත ගිනුමක් අද සම්මත වුණා. තින් හේතුලින් මාස හතරකට අව්‍යයය රඩපිළිවල අපි සම්පූර්ණ කරනවා. එති ඒක හෙට දින පාලිමේන්තුය සම්මත කරගන්නවා. ඉන් පසු අපි මුළ අවරුද්ධටම අවශ්‍යෝ අයය මාර්තමාසයට වෙන්න කලින්. අි නවතවාරයක් සම්මත කරගන්ට අදහස් කරන. අනිවාරෙන් අපි ඒතුව යන්නයි ලැස්වෙෙන්දි. නතිපත්තුම කීප දෙනෙක්ට ආමාත්‍ය න සාකචා ප සම්බ ේ ට ට න ේ රුද පඩිව ජර ද ම්න් . ක ව න් ස ම දැ ප්‍රශයක් නෑ ම विශස්ක න ජමත් जाන පතුමත්्य කला අපි ඉදිරිව ඇත් වැඩ කටයුතු ටිකරගෙන ඇන්න පුළුවක්කගේ ඉල්ක්ව මේ ජය මේ වතුකර නතර ගෙවල්ලා දන්න මේඒක මම්ුණ මට ඒකම්මුණ ඒ මට සතුන මේ පාරගතා මට මගේ තිමිච්ච කාන්තා ළමා කටයුතු ඇතුළව වියලි කලා පංවර්ධ නාමාත්‍යන්සේ ලැබුණ ඉති මට ගොඩක් අපේ තාශය තුළ ප දිස්්‍රක්කය තුළ අනිකු දිස්ශ්‍රි තුළ විාල වැඩකොටසක් කරන්න පුුව. ජනතාව දුගේ බවි නිදහස් කර ගැනීමේ ග්‍රराම ශක්ති ජනතාව ්‍යාපාරය ලබන වසේද, නව මුහුණුව ක්‍රාව නග බව ජනාධප ම ්‍ර පල සිරිසන ැතිතුමා පවසනවා. ග්‍රම ශක්ති නතාව ්‍ය्याපර උතුර මැදපලත් මෙහිෙම් කමිතුුවව අමතමින් ජනධදිප තුවාේ බව කියයා සිටිය, උත්ව පවැත් අනුරධපුරේද. ගමසේවා වසම් දහසක ජනපාය සහ යට ැල පහසුම් ල ග නි හ ්‍ර ශක්ති ජනත ්‍යාර යටතේ මෙ වනවිට රපයා ලක්ෂද දහසක මුදලක් වයකරති මෙෙන යන රට ආර්ථි නරදයක් අපේක්ෂවාව ්‍රම ශක්ති වැඩස ධාන අර්තේ ්‍යප්‍රති රසක් අධදිවන පුර ආරම්භ කරුණ. අම් ලාබී ජනතාවට වැඩි පහසකම් ලැබෙන ්‍යාපෘති මෙයට තේක්‍රාත්මක වවා. ග්‍රමශක්ති ජනත අ්‍යාපරයේය සන්ුධාන ගත වූ ග්‍රමසිව ව සම්දහසකට අධකංඛ්‍යාවක් මෙවන් විටත් කළත්මකයි. ලබඩවසරවනට මේය ග්‍රමශක්ති සම්ති සහා සමගම් හාර්දහසක්ක්වා එහළ නැන්මීම අපික්ෂවයි. අනුරාධපුරේ සහ පොළොන්න්නරු දිශ්‍රික්ගේ අඩු ආදාෑම්ලාබී පවුල්ලල ආර්ථික සංවර්ධනය ඇතිකිරීම සඳහා. ඒ ජාතික වශයෙන් ගෙනන වැඩපිල්ලට සමගාමීම. මෝලික වශයෙන්ම විවසා එකත්ත සංවර්ධනය තමාගේ ශ්‍රර්ෂක්තිය තුළ තමාගේ ශක්තියෙන් තමන් වෙනුවෙන් කැපවෙලා රටවෙනුවන් කරන සේවයක් වගේම තමන්ටත් එහි ප්‍රතිලාභය ඉතා පැහැදිලිව ලැබෙන ව්‍යාපාරයක්න් ක්‍රාම ශක්ති ව්‍යාපාරය කියලා කියන්න. ද්‍යවසායකින් විදිහට මේට එක් වෙන ආත්ම දෛර්ේෂා ආත්ම ශක්තිය තිබෙන අයට තමයි මෙහි ප්‍රතිඵල නිලාගන්න පුළුවන්කමතිබන්නේ. වරිශවසානයේ මේ කරන දිරිගැන්නේීම. උනන් කිරීම වගේම දීපව්‍යාප්තව අප ජනවාරිමාසය මේ වැටසරහන තවත් ලත් හුණුවරකින් මේ වැඩ පිළ තව තක් ශක්තිමට කරන්නන්නේ බලාපොරොත්තු වෙන්නේ. නවාරි මාසය විසිතුනත් තිහත් සතිය ග්‍රාමශක්තිය ජනතාව ්‍යාපාරයේ. ග්‍රාම ශක්ති සතියක් වශයෙන් අපි රජ ප්‍රකාශයට පත් කරනවා. මේ සඳහා ජනතාවගේ වැඩි පෙළගැස්සීම. තුළ ඔවුන් ශවශක්තිය තුළ ගොඩනැගෙන්න්න රජයක් විදිරගන්න වූ වැඩසටහන පඩාක් ශක්තිමත් කිරීමට අයි බලාපොරොත්තු වෙන්න. උතුරු මද පරාතේ ග්‍රම ශක්ති නතා සමාගම් සහ පෞද්ධලික සමාකම් අතර අවෝතාගිවිසුම් හදරකට අත්සන්තබීමද මෙහිදිසිදු කෙරුුණා ඒ ්‍රම ශක්තියේ ජනතා සමාකම් සිදු කරන නිෂ්පාදනමිද ැනීමට අදාලවයි. ගම ශක්ති ජනත සති සහ වත් පප පාද ලබද ජනපත්තුම අතින් සි දු කරු ැති ඇතුරන් ඇතුළු පෙක්ම වථාව එක්සසිටා ගම ශක්ති ජතාව ්‍යාරය ක්‍රාත්මකබන අන්්‍රාපපුර පළිගස්සව ආසිරිකම ගම්මමානේ රක්ෂණ චරිකාව කරද ජනතිපපුත්තුම එක් වුණ. අඩු ආදෑම් ලබීන් ජීවත්තන මෙම ගම්මමාන, ගාම ශක්ති ජනතාව්‍යාපාරය ක්‍රත්මකොන ආකාරය ජනපත්තුම මසා බැලවා.ගරලා ක සල්දවන් න්ගේ. ඒයි බලන්න ඕන පොහොමද දෙන්නගේලා මේ දිගටම වජයේ නැදිවත් විද දන්නන මේවල්ල අනතුරව ආසිකම ස්්‍රපදාාවම වි්‍යහස්ථනයේද ග්‍රම ශක්ති නියජසිතයන් සහ පදශ ජනතාව සමක හමුවකරද ජනතපිත්තුවාමා එක් වුණා. . ඒ ගොන ප ජාධපති මෛත්‍රී පාල සිරිසේන මැරතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන, ග්‍රාම ශක්තිී වැඩස දහනේ මාතර දිස්ශ්‍රික් සමාරම්භක උත්වේ කෙරින්ද ප්‍රදේශ දී පැත්වුණක් කෙරද පුහල් පැල්ල පදචල්ලෙකම් කොටහසේ ්‍රීසාාරණන්ද මාවත ෘපිය ලක්ෂ දහයකවවෙතමනි සංවර්ධන කිරීම මෙ අයට තේසිුදු කරුණා. ශ්‍රික කාරමශක්තිී වැඩසටහන කඩවත් සතර ප්‍රේශල කම් කොට් හසේ මකළුව ගම්මිදහරරි වසමේදී ආරම්භකිරුණා. වර්ෂාකාේදී ජලයබැස ්‍යයමහතුවෙන් ගටුමතු වූ ඇල ර්ගයක්සන් වර්ධනයකිරීමයි මෙම ව්‍යපෘතිය දිසිදුව. ාම ක්ති කොම ස් ික් හන ඩුවෙල ොත්තුට පුවක්ගාධනය වෙල්්‍යයායේ දිසිදු කෙරුුණා එම වෙල්යායේ පුරාන්කුමරු අස්වැදීම මේයක් තිසිදූ අතර පාලිමිතුමන්ත්‍රී සුජීවසේන සිහ බස්නනාහිර පලාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේ‍යප්‍රයන මහත්තුරන් ඇතු පෙරක්ක මාවටයි. කොළම මහනගර සභහාවේ නත්තල් වැඩසිතහන අද පස්වර්වේ ආරම්භ කෙරුණා, ඒ අගේ මාතය ප්‍රණල්ි ක්‍රමසිංහ මහතාගේ ප්‍රධානතුවයෙන්. ළ හනග සහ ධ න හ ආரம் කරുണ ആ ැ කം සිග මහතාගේ ුර වෘත ර මත් මඟයි. ග ධීපතිന රෝසි න ක මහ ියගේ හවීමෙන් ස ධාන කරතිම අමතවරන් ാ මතු හතුන් රිසක් ාව . පහල යානුවය වාරි්‍යා පෘතය, නිඩම් අහිමි වූ වන්ට වන්ති ගෙවීම අකණ්ඩවසි දවනවා රපියල් කෝටි තුන්සිය හැටක මුදලක් මේ වන විටත් වවන්තිව වශයෙන් ලබා තිය අවසන්. යාන්ුය හරස් කරමින් මෙරට ඉදි වූ තුන්වන විශාර්ත්තම ජලාශය වන්නේ යයාන් ඔය ජලාශයි උතුර මද සහ නගිනිර පරත්වලමන්ම වන්නේ මතිවරනද ශ්‍රක්කේ ගෞ ජනතාවට ජලය සැපීම පම ජලාශ ෙන්සිදුවනවා. පහ යාන් ඔය ්‍යාපෘතිය හේතුවෙන් නිවාසහ දේපල අහිමි ව, පවුල් දිහ හත්සිති එකට වන්දි ලබාදීමට අශසතක් සිරවාර්තා සකස්කිීම ආරහම්ි කියරන යේ පවල් හ හැ දක් හ ුපාල් කෝට තුන්සේ හැට දලක් මෙමටත් න්දිි වශෙන් ලබද ඇති බයි එම ප්‍රදේශවල ප්‍රදේශල කමරන් පවසන්නේ. යාපනයේ සියලු පොලිස් නිර්දාාරන්ගේ නෙවාඩු අවලංග කරඇ බව ඔතුර පලාත් දේශ්නියෝච්ච පොලිස්ප දෙකාරායාය නිවනය කනවා. යපනයේ දිස්්‍රික්කේ ඇටම් ප්‍රදේශවල පාද මැඩලීම විදිමත්කිරීමස හයි මෙප පියවරෙන ඇතේ එම දිස්්‍රික්ක පොලිස් කොටාසන් වයක් පියහිටතුවාති වේෙනවා එම සියලු පොලිකෝටස න ධහරරිට මෙම නියෝකය අදා අලබවා යපනයේ සියලු පොලි නිධහරන්ගේ නිවාඩු අවලංකිරීම නියෝග ලබන තිස්වන තාතෙ ක්‍රාත්මයි. ඉදිකිරීම් ජාතික සම්මාන උලෙල නිවස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදස මහතාගේ ප්‍රදහඬත්වෙන් පැවැත්වුණා එදිකිරීම් ජාතික සම්මාන උලෙල බන්ඩානායක අනුස්මරන ජාතන්තර සම්මන ශලාවෙේදී පැවත් වනේ එදිකිරීමම් ශේත්‍රයට සම්බන්ධ විශාල පිරිසකගේ සසාභාගිත්වයෙන්. එමක් ෂේත්‍රයේ විශේෂ කුසරතා දැකවුවන්ට ඇගීුම් සම්මාන ප්‍රධානයකිරීම අමාත්‍ය සජිත් ප්‍රමදාස මහතා අතිංසිදු කරවුණා. ඉදිකිරීම් කර්මාන්ත ශේත්‍රය ශක්තිමත් කරන්නට. ප්‍රවර්ධනය කරන්නට, අපි හැමවිටම අපි උපරිම කාය භාරය ඉටු කරන්නට සැදී පැහැදිී සිට. ඉදිකරීම් කර්මාත ශේෂත්‍රයේ දේශීය කර්මාන්තකරුවන්ට ගැටලු රැසක් තිබේ. එක් ගැටලුුවලට ඉක්මන් විසදුම් ලබා දෙන්නට අපි නිරන්තරයෙන්ම කටයුතු කරන්නට ඕ. නැගියන අපේ රටේ කුඩා කර්මාන්ත මධ්‍යම පරිමාණයේ කර්මාන්ත තිබෙන මුහොතක. ඒවාට උත්තේජක පහසුකා. රිජු රාජ්‍ය මැදිහත්වීම. මේ ක්‍රමවේ දෑ නොස්සේ අප අපේ කර්මාන්තකරුවා රක්ෂ කරන්නට. සිරිපා වදනා සමය ආරභ කිීමට පෙර ශී සුමන සමන්ධ පතිම රගත් පෙර හැර, ගල්පොත් ාවള රජම ාව රස්ථාන සිට, හෙ അയම ගමන් බීම ස යතු මෙව ස ර වෙනවා ස න් ොරතුර දැගනීම න සබන් කරගන්නවා න പ තු ති വශන. ආර්ශික ්‍රිාද වදනා සමය ආරම්භකිරීම නිිමිතයෙන් ශ්‍රීස්ුමන සමන්ධ දෙව රජෝත්තමයන් වහන්සේගේ දේව ප්‍රතිමාව පැල්ම දුල් ශ්‍රී ගල්පොත්තාාවල ශ්‍රීපාද රජමාව හරස්ථානය සිට වැඩම කරවීම හෙට අලුවමදී සිදු කරන්නට නියමතයි. හැට අලුවම පහයි විසට හැටන් නගර හරහා ගමන් කරන පෙරහැර ආරම්භකිරීමට නියමිතව තිබනවා ඉනානතුරුව පෙරවරු හයයි දහන්නාවයට රත්නපුර පෙරහැර ආරම්භකිරීමට නියමිතව තිබෙනවා ඉනානතුරුව හතයි වෙස බල ගොට පෙරහ ආරමිකි. ීමට නියමිතයි. අද මී සන්ධයවරුවයේ ස ගල්පුතාාවල ශ්‍රීපාද රජ මහාවේ හරස්ථානයේ වැඩමකට තිබෙන ශ්‍රිශ්‍රමන සන්ධේ රාජොත්වයනන් වහන්සේගේ ප්‍රතිමාවට ඒ පුද සත්කාර පලකිරීමෙන් අනතුරුව. එ හෙට උදෑ සැන එමන්තතම් හෙට අලුම වැඩම කරවීමට ප්‍රථමන් පිරිත් ස්‍යායනය ආරම්භකිරීමට නියමිතයි. වැදිනායක උරුවර්ගේ වනිල ඇතන් විසින් ඒ මී පැණි පූජාව සිදුකර ඉන්න අනතුරුව බැතිමතුන්ගේ පූජාව ඒ පුද සත්කාරයන් සිදුකිරීම අනතුරුව. වාර්ශික ශ්‍රීපාද වදනා සමයට ප්‍රථම ශ්‍රී සුමන සමන් දෙවරාජෝතම යන් වහන්සේ වැැගත් පෙරහැර හෙට අලුවම ආරම්භ කිරීමට සේලු කටයතු මෙ වන විට සූ දාරම් අපි හෙට අලුවම ට ශ්‍රීපාද උඩමළුව දක්වා වැඩම කරවීම සජයවව ඔබට සමිප කරන්නට සූදානම් ස්වාධින රූප පාහිනය ඔස්සේ. අන්තර් විශ් විද්‍යල ශිෂ්‍ය බලවන්ටලේ සසුන් මරදාන ටෙක්නනිකල් හන්දයේ සිට ජනාධිපති ලේකන් කාර්යාලය දක්වා පාගම නක්සං විදහන කරතිබුණා. ජනට සහ අග්නිදික විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය මර්ධනය සහ පන්ති තහනමට එරහිව මෙම පාගමින සංවිතහන ක බවයි අන්තර් විශ්මවිද්‍යල ශිෂ්‍ය බලමන්ඩනය පවසන්නේ ගම සමග ැඩ රතවාහන තදබදයක් කොළඹ කය තුළ ඇතිබුණ. සිසුන් නාතිපතිலேේකம் කා යාලේட்டு බලහත්කාරේ ැඳලුවීම උත්සාහ ගැනීමත් සමග, පොලිසියේ ොල සහ තුළු ෑස් ප්‍රහර එල්ල කලා. බේවන විට සිුදු විසිරගුස් ඇැති බවයි පවරතාකරුවන්ස දහන් කலை. බන්ොට සිට ඩ කල පූහර හාත්‍රුනාාමලේ දක්වා, වෙල්ලට ඔබෙන් වන මෝතිපදේශව, වැ හෝ ිගරුම් සහිත වැසි ඇතිවන බව කල්ුවිද්‍යා දෙපාර්මෙන්තු වවැනිවවෙත නෙකරනවා. ඒදව වට ිනට දෙෙසි බංගලබක් මොදපදේශ පවතන කැල බි භාවව හෙතුවෙනයි. . ගිගරුම් සහිත වැසි ඇතිවන විට සුළගේ වේගේක්ෂණිකව 5 කිම අසුුව දක්වා ඉහලෑමටට ඇති බයි, කල්ගුණු විද්‍යා දෙපර්මෙන්තුව කියයාසිටෙන්නේ. දීවරස හ නාවක් කටිු සම්බන්ධීෙන් අවදහන පසුවන ලෙසද එම දෙපාර්තමෙන්න්තුව ල්ලාසිරෙනවා. ලමන්තුමන්ත්‍රී රංජිද සොසා මහතා, ලබදමස පලළමූනධතාතේ ක්‍රරක්ෂිත බඳනාාර ගත කිීම, පැල්ම ඩුල මහහිස්්‍රත්වරයා නියෝග කළලා, ඒ පුද්ගලයකුට පහරදීේ චෝදනා මතයි. ത് ത ്െ. ජனாති ම්‍රපල சிස ැතු மாதிரி ர்ந்தந்து ஆமாத்திோன் ேதனම அது சிராජකාරි கටයුතු ஆரம்ம்ப කලා முදල්han ජන්‍ය මාත්‍යවයාලෙස ளி පත් ව ம සමவீ මහතා එமா ත්‍යන් ද සිராජකාරි கටයුතු ஆரம்ம்ப කලා ோக வெலனு பலले இந்தந்தන மிල පිබඳ සலකාබලා ඉந்தදන मिलල වதுදුරටත් අடுුකරන්නේ යන්න පිළිබඳ හට දිනේ प्र්‍රකාශයක් කරන බව අමා්‍යවරයා හිදී කිය සිටියயா. අපේ බිලසූත්‍රය නිසා මහින්ද රාජ පක්ෂ මහතාත් ඒ මිලසූත්‍රය ප්‍රෝජනයට අරගෙන විශේෂයෙන්ම මේ වෙනකොට පහතයා න්ටියන ලෝක ඉන්දන මිල ප්‍රයෝජනයට අරගෙන යම්යම් සහන දුන්න අපි හෙට වෙනකොට ඒ සම්බන්ධයෙන් අුත් ත්වයක් සලකිල්ල අරගෙන තවත් ප්‍රකාශයක් කරන්න බලාපලු අඩුවේද වැඩුවයිද කියල බලන්නේ බිලසූත්‍රය හර ඒක තමයි රටව් වැඩවෙනකොට ජනතාව වැඩියෙන්ගෙ වන්නත් අඩුව නොකොට ජනතාව අඩුවෙන්ගෙවන එක තමයි ලෝකයේ පිළිගත් සම්ප්‍රදාය මයින රාජපක්ෂ ජනාධිපතිවරයට උස්සාවිනියෝගයක් දුන්නා ඉන්දනමිල අඩුකරන්නේ කියලා ලෝක ටෙල්මිලත් එක්ක සංසන්ධනය කල්ල එමකිරීවත් මුත් අප ඉතා සාධාරණ ක්‍රමයක් මේ ක්‍රම යටතේ ඉදිරියේද ජන්ධාවට සහන රාශියයක් ලැබෙන බවටමට කියන්න පුල වාසි දිකිරීම හා සංස්කෘතික අමාත්‍යවරයාලෙස පත් කළ සජි ප්‍රේමදස මහතා අත්තර මුල සෙත් සිරිපයි පිහිිසි මාතයන් ශවේදී රාචකාරි ආරම්භ කළලා. අමාත්‍යවරයා රාචකාරි ආරම්භ කළ අවස්ථාවේදී මහහා සංගරත්නය ආශුඩ්වාදය පල කලා. වැඩබර ගැනමින් පසුව අමාතිවරයාගේ ප්‍රතුමකාරි වූයේ කයිවර්ධන ශර ලූෂන් පුෂ්පරාචක්‍රඩකයාගේ ඉදිරි කටයුතු සඳහා රුපියයා ලක්ෂොද දහයක් පිරිනවීමයි අනතුරුව අමාතිවරයා සමහව ඇමතුවා. වැඩ බාරගන්න අවස්ථාවයිදී අපි මේ කරන ක්‍රියාවලිය තුළින් අමාත්‍යංයේ වැඩ පිවලට පිළි මවත් ඔබතුමන්ලාට ඇස් දෙකට පේන හදවතට දැන කංවලට ඇහෙන ඉතාමත්ම ශක්තිමත් සංවර්ධන් රටවක් ඔබලට පෙනෙේ ඉදිරි කාලයේදී ඒවගේ ඉදිරි කාලවක්වානු තුළදී අපේ සේලම නිලද හරිතුමන්ලාගේ කැපවීමෙන් වචනයේ පරි සමාපතාර්ථයෙන්ම අපි උදේ අටහමාරයේ සිට සව සහතරආමාරෙන් කන්නෙවෙේ හැමෝම ලෑස්තතියෙන්න්න නනිදි මරලා පැෑ විසි හතර වැඩකර. අනිවාරයෙන්ම අපේ අමාත්‍යංශයේ ශිට් කරමයට වැඩරනවා නොනිදන අමාත්‍යංශයක් බවට පත්කරන. තව මහිතන්නේ මාස දයක් විතර කාලයක් තමයි තියෙන්නේ ජනාධිපතිවරණයකට පෙර. ඇවයිදී මාස දහයක් කාලෙක හැමෝම ලෑස්තයෙන්න්න අවුදු දහයක වැඩකර. වැලි කරමාන්ත අමාත්‍යමවින් දිසානායක මහතා අදසි අමාත්‍යන් ශවදී රජකාරි ආරම්භ කලා, ආගමික වතාපත්වලට මුල් තැන දෙෙමින් මෙම කටයුතුසි දු කරුණ. අනතුරුව වද හස්සැකූ අමාත්‍යවරයක් කියයා සිටියේ ඉදිරිියද එක්ත් ජාතික පක්ෂ ප්‍රතිසංස් කරන රසක් සිදු වන බවයි. අපි හිතනවා මීට වඩා හොඳ ගමනක් අපිට අධින්දර ඇන්ඩ පුළුවන් වේ කියලා. ඒ වගේම අනාගත සැලසුම් සම්බන්ධව අපිට අභියෝග ගොඩක් තියෙනවා ප්‍රථම අභියෝගය තමයි තේකර්මාන්තය ඇතිර ඇතිවෙන පඩි කම්කරුවන්ගේ වැට ප්‍රශ්ය විදේකට දැන් වු මදිහත්වට බලාපොරොත්තුවෙනවා හාම් පුතුන්ගේ සංගම ඇත්ත එක්ක සාකච්චා කරලා හැකි ඉක්මනින් සාධර විශසමකට එන්ඩ ම බලාපොරොත්තු වෙනවා. අපේ පක්ෂයේ ප්‍රතිසංස්කරණ කණන්නඩ අපි බලාපපුරොත්තු වෙනවා ඇත්ත වශයෙන්ම අපේ පක්ෂය ය. ගහහි මාවතකට මහසතුන හතරකකි යොමු කරන්ඩ මත් අකිිල විරජ මැත්තුමත් පක්ෂනකුත්තරුණ නායකැ කැපව සිටන. ශවලංන් දහස් පක්ෂව නාඩුවට එක්ව න්ත්‍රීවරන්ට මෙෙන්ම ෆිල් ශව සරත්ෆොන් සේක මහට අමාත්‍ය ධර ලබාතීම සම්හන්ඳීන්ට, නවින් දිසානායක මහතාම හිදී අදහස් පල කලා. තින් ම හිතන්න මේ කැබින ටැම්මතිකං විසි අටකට අද දියරු දුන්න කැබිට ඇැමතිවරු. ඒවාගේ අපි ජනධපත්තුමත්ගේ රෑ සසාකච්ඡා කර. අපිහිතනවා රගේ බණ්ඩාරි මැත්තුමාටත් සරත්හන්සක මැත්තුමාටත් ඇමතිකං අනාගතය ලැබේ කියලා ඒගේ ශ්‍රලංක නිදහස් පක්ෂය කැපිකිරීම කර විජිතමන සොයි සැතුමත් ලක්ෂන්සිින් රත් මැත්තුමත් ඉඳගේ බඩාණයක මැතුමටත් ඇතිකන් ලබේ කියලා අපිහිතනවා. තැනවදහන යොම්ඹ කරම ව්‍යාපාරිකපු අත්වවෙත. අපි අධ්‍යාපන අයතනී පදි ප්‍රධාන ත්සවේ පසුගේදා කොළඹදී පවැත්වුණ. වෛද්‍ය ව්‍යපාර නීතිය සහ පරිකන කියනන්ශුවලෙන් හාර සියකට අධික පිරිසකට මෙහිද උපාදි පරිනැමුඩ. ඇපි අයතනී ප්‍රධහන විදායකනිල ධාරේ අතුළ පිටිගල මහතා ඇතුළ පිරිසක් මෙමවස්ථාවට එක්ව සිටියා. ලංකා හොස්පිටල්ස් ම නතුම වෛද්‍ය සේවා සහ රසයනාගාරය ගල්ල තේව ෘථ කලා. ඒ ලංකා හොස්පිටල් හපති සරත් පරණවිධාන මහතාගේ ප්‍රධානත්වෙන්. විශේෂකඥ වෛද්‍ය සේවා හදිසි ප්‍රතිකාර සේවා ඇතුළු සේවාවන් රසක් මෙහිදී ලබා ගත හැකි. ලංකකා හොස්පිටල්ස් ප්‍රාහන විදහයික නිරධාරේ වෛද්‍ය ප්‍රසාදු මැදවත්ත බහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව ට එක්වසිටියා.